ಮಗೇ ಆದರೆ ನಮ್ ರಕಿನವ ಮಂಪನವಗೆ ನಮ್ ಎನ್ನಿ ದುರಟ ಎನ್ನಿ ಅಯ್ಯೋಯ එරිට රේව කොතරම් කුමන්ත්‍රණ කළත් එරිට්ගේ කිසිවකට නොසැලී සිටිද්දී රවි පුදුමයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ශිරින්ව පන්නා දැමීමට කරපු දේ ගැන රවි කනස්සල්ලට පත් වෙද්දී රයිනි රවිට අනුම් පද කියනවා. කොල්ලකරුවන් නාවේ රවිට හිරිහෙර කරන්න කියලා හිතාගෙන හිටපු නිසා පරිස්සම් වෙන්න කියනාරු බව ශිරින් කියනකොට රවි තුෂ්ණී භූත වෙනවා. රවිගේ පහත් බව වටහාගත් ශිරින් නාද්‍යාවත් රැගෙන රවිගේ ගෙදරින් යන්න යනවා. ඒ වෙනකොට එරික් රෝහලින් ගෙදර ආපු බව අයින්ස දැනගන්නවා. ඒත් එරික්ගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් නොවන බව කියමින් රයිනි එරික්ව මානසිකව බිඳවට්ටන්න උත්සාහ කරනවා. ඒ කෙසේ නමුත් අයින්ස ගෙදර ආපසු රයිනිට කුමක් සිදු වෙයිද? අහස් මාලිගා අද එදැන් සිට තරු මේ මැට හිටියද? නෑ. මේ බොරු කියන්නතු ඉන්නවා. පුකියන් පිස්සුද හලෝ හිටියේ නෑ ඔෆිස් ගිහින්ද? ඔව් මං හිතයි. මේ එහෙනම් මේ දන්නවද වැඩ? අර අහිංසක ඉන්නේ දැන් සුරජයලේ ගෙදරලු. මොකක්? ඒ කියන්නේ මොකද? ඒ කිව්වේ අර අහිංසක ඇවිල්ලා නැවතිලි ඉන්නේ සුරජයලේ ගෙදර. ඇයි අවුල්ද? නැති මම් මොනාට දෙයකට අවුල් නෑ. අනේ අනේ යන්න බලනවෙ මූණ හැටි. තාරු කියවිල්ල නම් ඉවරයක් නෑනේ. ගිහින් පොතක වැඩක් කරගන්න. මොනාට දොය හැටි සුරජ් ගැන හොයන්නේ? මම සුරජ් ගැන හොයපු මගුලන්නේ නැහැ. අනිතේ මම මොනාට සුරජ් ගැන හොයන්නේ? එයා මොනා කරුවා මට මොකෝ? මොකද නැත්තේ? මං අහගෙන හිටියේ. මේ ලොක්කි රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන් නැතුව හිත හදාගෙන අර මිනිස්සයාට කතා කරන්න බලන්න. කතා කරලා මේ ප්‍රශ්නේ බේරුමක් කරගන්න. අම්මේ මම මෙහි ඉන්නවට කැමති නැත. අම්ම මට එක කෙලින් කියන්න. මම යන්නම්. හැබැයි මම යන්නේ අර මිනිහ ගෙදරට නෙමෙයි. අනික මතක තියාගන්න. එහෙ යන්න නැතුව වෙන කොහෙන්ද? අනේ මේ පිස්සු විකාර කියවන්න නැතුව ඉන්න. මගේ ජීවිතේම අපායක් කරේ ඕගොල්ලෝ අම්මේ. අනික හොඳට මතක තියාගන්න. ලොක්කි මත් මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට මගේ දේවල් තනියම කරගන්න පුළුවන් ඕගොල්ලෝ නැහැ. කොහොමත් එහෙමනේ. මම බලා ගන්න. ෆෝන් එක ඔෆ් කරන්න එරික්. හලෝ හලෝ ඔය සඳබාලි කියන්න කොහොමද සර්? වරදක් නැහැ. ඔය ඉන්නෝ ඔය පැත්තේ මොනවද තොරතුරු? සර් ඇත්තම කියනවා නම් මං ඒ ගැන කතා කරන්න තමයි සර්ට කෝල් කරේ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? සර් තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට. නෑ නෑ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? සර් මේකයි සර්, මං සමහරක් වෙලාවට සර් කියන දේවල් වලටනත් විරුද්ධ වෙන්නේ හේතු ඇතුව සර්. මං හැම වෙලේම හිතන්නේ ආයතනේ පැත්තේ. මං මෙතනට ආවේ අහිංසක මිනිස්සුක රණ්ඩු කරන්න නෙමෙයි.
මෙතන වැඩ සිද්ධ වෙන පිළිවෙල හරි නෑ සර්. මං කියන්නේ මට තේරෙන විදිහට. ඇයි අහිංසාව ඔයත් එක්ක ආයෙමත් රණ්ඩු වුණාද? මට අහිංසා මිසුයි සුරජ් සරුයි එක්ක මේ වැඩේ කරන්න බෑ සර්. මේක සෙල්ලමක් නෙමෙයිනේ. ඒ දෙන්න උතන ඉන්න වැඩ කරන්න නෙමෙයිනේ සඳමාලි. ඒක අපි දන්නවනේ. ඔයා පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම ළඟදිම ඔෆිස් එකට එනවා. එතකොට මං ඔබ බලා ගන්නවා. අනේ සර් පුළුවන් තරම් ඉක්මනට මෙහෙ එන්න. නැත්නම් මෙතන හැමදේම ගොඩක් අවුල් වෙයි සර්. හරි හරි. මට දවස් දෙකක් කල් දෙන්නකෝ. හ්ම්. හරි සර්. එහෙනම් මං තියන්නම්. සඳවල් මිස්. ඔව් වික්‍රම. කොච්චර කරත් නින් ඔච්චර තමයි නේ. ඒ වික්‍රම එහෙම කිව්වේ? කොහොම වුණත් මිස් අපි කවුරුත් ඔය කාගේ කාගේ තෝමනාවට හිට මෙහෙට වෙන ඉත්තුනේ. ඒක ඉතින් කොහෙත් එහෙමයි නේ වික්‍රම. ඔව්. ඒක තමයි මිස් මං කිව්වේ. දැන් බලන්න මේ අහිංසා මිස් මේ සුරජ් සර් ගෙනලා මෙතන නටන පිස්සුව. ඈ අඩු ගන්න මිස්ටර් උනත් බැරිනවනේ ඒකට විරුද්ධ වෙන්න. ඒ පිස්සුව නම් ඉතින් වැඩි දවසකට නෙමෙයි වික්‍රම. එරික් සර් උනත් මේ වෙලාවේ සතමාල් මිස පාවිච්චි කරන්නේ එයාගේ වාසියට. මේ මිස් ගීලෝ එරික් සර්ට කිව්වට නම් කමක් නැහැ. හැබැයි මම කතා කරන්නේ ඇත්ත. වික්‍රම කියන එක ඉතින් ඇත්ත තමයි. හැබැයි ඉතින් මොකද්ද ඒක තියෙන වැරද්ද? මං කිව්වේ මිස් වික්‍රම මං කරන්නේ ජොබ් එකක්. මං කරන වැඩේ මං අවංකව කරනවා. ඒ වගේම වැරද්දක් දකින්න තැනදී මං කතා කරනවා. තවදුරටත් මට මේ ආයතනයේ රස්සාව කරන්න බැරි නම් මම මෙන් අයින් වෙලා යනවා. මට වික්‍රමවත් මගේ ඉත් එක්ක විදිහට භාවිතා කරන්න වෙනවා. වික්‍රම්ටත් සිද්ධ වෙනවා මගේ ඉත් එක්ක විදිහට වැඩ කරන්න. ඒක තමයි මේ සිස්ටම් එකේ හැටි. එගියුස් මේක වික්‍රමට හොඳ chance එකක් වෙයි. එරික් සර්ට ඉන්න හොඳම සේවකයා වික්‍රම කියලා ප්‍රූව් කරන්න පුළුවන්. මොකද මිස්? වෙලාව ආවම මම ඒ ගැන වික්‍රමට කියන්නම්. ආන්සර් නැහැනේ. කවුද ඇවිල්ලා? අරේ අරේ කවුද මං අරේ කියන්නේ? බඩත් අනුන්ගේ කුණු ගොඩවල් නෝ ඇවිල්ලා ඒක නේලා දින මගේ වැඩක් කරගන්න. ඕකම තමයි අපේ අරයත් කියන්නේ. මොකද්ද වෙල අරේ කියන්නේ? මං දැන් මේ මෙච්චරලා පැත්තකට වෙලා නිරෝල් මනසින් එයා කියපු දේවල් එකින් එක ටේබල් එකට දාලා විසඳුවා. එහෙම බලාගෙන ගියාම එයා නිවැරදි මං වැරදි. හරි බරන් ඇවිල්ලා කියාංගෝ දැන් මොකද්ද එයා ඔය කියන්නේ මොකද්ද කියලා ඇවිල්ලා. නෑ එයා කියන්නේ මිස්ටර් කුමාර මේ පාක් එකේ ඉන්න උගත් වැදගත් ලස්සනම එක මම. මේ 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 ඇවිල්ලා මේ මැද්දට පයින් ඉපා මිස්ටර් කුමාර මන් දෙයක් කියන්නේ. මැද්දට පයින්ව නෙමෙයි ඇවිල්ලා. මෙතන මේ අපි උගත් අනික නූගත් එහෙම එකක් නැහැ හරිද? මේ තීල් පාක් එකේ ඇවිල්ලා ඔක්කොම එක සමාන. එහෙම වෙන්නේ කොහොමද මිස්ටර් කුමාර? දැන් බලන්න අර කොණ්ඩෙයා. උගේ ඇඟ හැදෙන්නේ නැහැ කොණ්ඩේ හැදෙන්නේ. දැන් මගේ කොණ්ඩේ නැහැ මිස්ටර් කුමාරගේ. මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්න. මෙන්න කොණ්ඩේ කපලා. ආ මොකෝ ලව් එකක් අසෙට් උනාද? සාමාන්‍යයෙන් ඔහොම ඉතින් පිළිවෙල වෙලා ලස්සන වෙලා පිරිසිදු වෙලා ඉන්නේ ලව් එකක් සෙට් උනාම. දැන් බලන්න එතනම වෙනසක් තියෙන අන්න අපි දෙන්නගේ වෙනස. මිස්ටර් කුමාර බලන්න මම අවුරුදු 20න් බඳලා හොඳින් ඉන්නවා. මිස්ටර් කුමාර 60න් බඳිනවා. නෑ නෑ නෑ. හරි 50යි 50යි. නෑ දෙයිල 40යි 40යි. හරි හරි. ඈ ඔච්චර රෙව්ව කියලා එච්චර වයස අඩු කරන්න බෑනේ මිස්ටර් කුමාර. කඩබියන් ඉතාලෙන් ඇවිල්ලා නෑ අපි එක්කිනා කියන්නේ
දැන් මම මේ පාක් එක ආවා කියලා මගේ කිසිම දියුණුවක් නැහැ. බගේ ඊට ගියපන් ඇවිල්ලා මේ 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 ත්‍රිවිල් වල හෝටල් හදන්න බෑ කියලා. ඒකම තමයි යා කියන්නේ. ඒක තමයි යා කියන්නේ. ඒකම තමයි යත් කියන්නේ. මොකද කියන්නේ? නෑ මිස්ටර් කුමාර් දසදහස් වාරයක් සමා වෙන මම මේ කින්දේට. මම වෙන ජොබ් එකකට try කරොත් මිස්ටර් කුමාර්ට ප්‍රශ්නයක් නැද්ද? අපෝ නෑ ඇවිල්ලා මෙතන ඕන එකෙක් අනාර දිවුණුවට යනවනම් මම සුරජ් මලයාට කිව්වා මෙතනට බලෙන් ගිල ඇවිල්ලා. දිවුණුවට යනවනම් ඇවිල්ලා ඕන එකෙක් ගියද එච්චර. ඔයාලට මං ගියොත් මිස්ටර් කුමාර්ට පාළු හිතෙයිනේ. අපෝ යෝ හරි පාළු ඇවිල්ලා. මාර පාළුවක් තියෙන. එහෙනම් ඉන්න. නෑ. මගේ වැඩකට බලෙන් කොහොමන්නේ කිසිලක් කවයි. එතකොට මම ගියොත් එහෙම පාළුවක් දැනෙන එකක් නෑ. මං කිව්වනේ ඇවිල්ලා මට ප්‍රශ්නයක් නෑ කියලා. ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් හදාගන්න ඕන. ඒක නෙමෙයි. මං පොඩි දෙයක් අහන්නද මිස්ටර් කුමාර්? ආයි මක ත්‍රිල් පාක්කේ මගේ ප්‍රශ්න නෑ. නෑ පාක්කේගේ ප්‍රශ්නයක් නෙමෙයි මිස්ටර් කුමාර්ගේ ප්‍රශ්නය. මොකද? ඔය කොණ්ඩි කපල පිළිවෙලක් කරේ කොහේ ළමයේද්ද? හසේ තනමු අහස් මාලිකා. හෙටි කකුම්. ඇයි? දැමම ඕන්න. කවදදරි කොහම ආව සැක කරන එක නවත්තන්නේ? රයිනි. කවුද සැක කළේ මොනවද? එක දෙයක් හොඳට මතක තියාගන්න. ඔයා නැති වුණොත් මාත් නැති වෙනවා. මොනවද මේ දොඩවන්නේ? මෙහෙම සැක කර කර එක වහලක් යට ඉන්න පුළුවන් දැරෙක්. කවුද සැක කරන කතාවක් මෙතන කතා කරේ? දැඩි හරි නරකයි. මට කිව්වේවත් නෑ. මටවත් කිව්වේ නෑ. එනකන් දැනන් හිටියේ නෑ. අද ඔකේ කියන්න දේවල් තියෙන්නේ. ඩොක්ටර් කිව්වා මට ගෙදර යන්න කියලා. මමට ගලාව. හරි. දැන් කොහොමද ඔෆිස් එකේ වැඩ එහෙම? All good daddy. ඔක්කොම හොඳින් කරගෙන යනවා. ඒ කියන්නේ දැන් හරියට වැඩ කරගන්න බැරි මම ඉන්නකොට විතරයි. ඒකද ඔයා කියන්නේ? අනේ I didn't mean that. I just said සුරජ් අයියා වැඩ ඔක්කොටම සපෝට් කරනවා. Have you think Eric? ඔන්න මේ මාව ඔෆිස් එකෙන් නම් පන්න ගත්තා. කවුද? හරි හරි හරි. අපි ඒව පස්සේ කතා කරමුකෝ. හා. එහෙනම් මේ මං කැම ටිකක් හදන්න. ડોક્ટર මුකුත් මේ කිව්වේ නෑනේ එරික් අගුණ කැම එහෙම තියනවා එහෙම කියලා. නෑ 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 නෑ. කිසිම අගුණ කැමක් නෑ. මට ඕන දෙයක් කන්න පුළුවන්. රසට හදන්නකෝ. අයිසර් තේකක් හදන්න. එපා. මං තේ බීලා. ඉතින් දුවා දැන් කියන්න බලන්න මොනවද ඔෆිස් එකේ විස්තර. හරි අමරතුමා රයිට් එක මේ අමරතුමාත් ඒ තක්කල බලෙන් ඇවිල්ලා හොදි. හා එලි ගන්න බල බල ලගාවු. දන්නවනේ මිනිහ ඇවිල්ලා මීටරේ ගන්න බලන්න බෑ ඉන්නේ කෙරෙන්. හරි තක්කල බල. ඉතින් ඒයි එහෙම සල්ලි අම්බ කරන්න. මම පදින්නේ ත්‍රිවිල් එකක් නේ රත්තරන් බිත්තර දාන කිකිලියක් නෙමෙයිනේ ඈ දැන් මේ අපේ මිස්ටර් කුමාර් ඉන්නව නේද බොහොම හිත හොඳ මිනිස්සයා හරිම අවංකව එන හයස් ටික ගාන්ට බෙදලා කරලා දෙනවා හැබැයි ඉතින් මගේ උගත්කමට සලකලා මට පොඩි සැලකීමක් තියෙනවා හෙලෝ නෑ නෑ තේරෙනවා තේරෙනවා මෙහෙමනේ දැන් අපි හයර් නැති වෙලාවට හඳුන් කූරු අඹරන්න තීන්දුවක් අරන් තිනවා. මේ දැනුත් මිස්ටර් කුමාර ලියුම් කවර වගේක් අලවන ගමන් ඉන්නේ. ඔය ගම්බෝතලේ හැරිලා. wife wife. ඔ ඉතින් මන් තියන්නම්. ඉතින් ළමයෝ නැත්තම් අපිට ගෙදර ඇවිල්ලා කතා කරන් දෙයක් නැති වෙනවනේ. ඈ හරි. අදම ඇවිල්ලා මිල් ලියුම් කවර අලවනවා මොනවාද මිකම්නා දැන් මේ හඳුන් කූරු පොඩි කරන මොනවාද කියන්නේ? මිස්ටර් කුමාර අපේ වයිෆ් හරි කැමති සුරංගනා කතා අහන්න. ඒකයි. ඒකද කිව්වේ? ඒක තමයි මන්දම වැඩේ ඇවිල්ලා. මෙතනින් මඩු කැලලක්කෙම ගාගෙන අනුකූරු ටිකක් අඹර අඹර මොනාරි වැඩක් කරගෙන ඇවිල්ලා. මිස්ටර් කුමාර මම මේ පාක් එකට ආවේ හඳුන්කූරු අඹරන්න ලියුම් කවර අලවන්න නෙමෙයිනේ.
ඒ එල මේ මටම සද්ද දාලා කතා කරන්නේ මේ පාගේ කවුරුත් වෙලා. බට මේ පාගේ ඉඳලා ඇතුළේලා වගේ ඉතින්. නෑ එහෙමනම් ප්‍රශ්නයක් නෑ මිස්ටර් කුමාර්. එහෙනම් බ පැත්තකට ඉතින් මං කියන විදිහට තියන පැත්තකට. ආ ආ කොහමද සැපද? ඔය කුමාරයා කේසේ. කේසේ කියන්නේ සුරජ් මලියා වෙනද කේසේ කියන තමයි. කියවනවා කිසි වැඩක් නැහැ. මෙහෙමනේ මිස්ටර් කුමාර දකින්න දේවල් කතා නොකරත් බෑනේ. ඉතින් මිස්ටර් සුරජ් ඊයේ ෆෝන් එහෙමත් ඔෆ් කරගෙන කොයි හරි ගියාද? එයා දැක්කනේ ඇවිල්ලාද? ඌ කොයි ගියත් මොඩ මොකද ඇවිල්ලා? ඔයා මිස්ටර් කුමාරනේ මම මිස්ටර් සුරජ්කින් ඇහුවේ. ඔයා මිස්ටර් සුරජ්නේ ඔයාගෙන් ඇහුවේ. මං කොහෙ ගියාද උඹට මොකද ගමනක් ගියායි. දුරේ ගමනක් වෙන්නේ නැති නේද? ඔව් දුරේ ගමනක්. ඒක තමයි ෆෝන් එකත් ඕෆ් කරගෙන තිබුණේ. තාම හතිත් දන්නේ. හරි දැන් දවසම මම ෆෝන් ඕෆ් කරගෙනම දවසම ඒකට ෆෝන් එක නෙමෙයි ගගයා බැලුවද ඇවිල්ලා. කවුද මතම් මේ? අහන්නේ මිස්ටර් සුරජ්ගෙන් උත්තර දෙන්න වෙන කවුරුවක්? මොකද මේ? අනුන්ගේ කුණු හොයනක නවත්තාන් ඇවිල්ලා. ඒක අවත්තා. ඒ ප්‍රකාශයට මම නම් විරුද්ධයි මිස්ටර් සුරජ්. ඔයත් විරුද්ධ වෙන්න. හේතුව තමයි ඔය කුණු කියලා කිව්වේ කාටද? මිස් අහිංසට. අන්න. ඒ අහසේ තනමු අහස් මාලිකා. බිලි අංකල් හොඳටම බය වෙලා මෙහෙ සිද්ධ වෙච්ච දේවල් ගැන අහලා. ඒ මිනිසුන්ට මේව පුරුදු නෑනේ. ඉතින් අපි මොනා කරන්නද රැඩි? බිලි අංකල් මගෙන් ඇහුවා ඩිලන්ව ගිනියන්නදත් කියලා. අනික ඉතින් මට මේ අසනීපත් එක්ක යාව බලා ගන්නත් බෑනේ දුව. ඔව් ඉතින් රැඩි කතා කරගත්ත දේවල් මම මුකුත් කියන්නේ. එහෙම කියන්න එපා දුව. මම මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගෙන හිතලා නේ, ඔයාගේ හොඳටනේ. එවනා ඩැඩි අපි මොන දේ කරත් රවිය කිසි දෙයක් අපිට කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒව කොහෙද? එයා මේ ඩෙඟා නැටුවේ මම අසනීප වෙලා ඉන්න හින්දා. මම කෙලින් හිටගෙන ඉත්‍ය නැහැ ඕකගේ බෙල්ලට ගහලා එලවන්නේ මම. ඉව කරන්න බෑ ආයිමත් මාත් එක්ක. ඩිලන් ආයෙ එන්නේ නැහැ නේද ඩැඩි? ඒ මොකද එහෙම හැවුවේ? නිකන්. ඩිලන් නම් මං හිතන්නේ එන එකක් නැහැ. ඒ වුණාට අපිට එහාට යන්න වෙයි. ඇයි? දුව ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. දැන් දැක්කනේ මට වෙච්ච දේ. මේ පාර මම අසනීප වෙලා බේරුණා. ඊළඟ පාර කවුද දන්නේ? අසනීප වෙලා මං කවදාවත් එන්නේ නැති ගමනක් ගියොත්. මොනවද ඩැඩි මේ කියන්නේ? දරුවෝ මේක සෙල්ලමක් නෙමෙයි. ජීවිතයේ හැටි එහෙමයි. හැම දෙයක්ම අවිනිශ්චිතයි. උක නවත්ත ගන්න බැණි. මම කියන දේ අහන්න දුව. ජීවිතේ තේරුම් ගන්න. හදිසියෙන් හරි මගේ ජීවිතයට මොන හරි වුණොත් කවුද ඔයාට ඉන්නේ? කවුද ඉන්නේ? කිසි කෙනෙක් නැහැ. ඔයා තනි වෙනවා. මේ සියලු දේවල් ඔයාට බලා කියා ගන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා තමයි ඔයාට කවුරු හරි ඕන. ඩිලන් වාටම ගැළපෙන හොඳ ළමෙක්. ඇති ඩැඩි. ළමියෝ. මේ ළමයට කිසි දෙයක් තේරුම් කරලා දෙන්න බෑනේ. ආසියාවේ වසර 100කට ආසන්න අත්දැකීමෙන් සවිමත් AIA Insurance. අපි පුළුවන් තරම් ඉක්මනට අහිංසාව තනි කරන්න ඕනේ. සුරජ්ගෙන් අහිංසාව ඈත් කරලා තියන්න ඕනේ රංජි. අවිහිංසදුගේ උඹේ සම්බන්ධය කවදාවත් කඩන්න බෑ. ඒ කිව්වෙ මිස්? එක කියන්න කලින් කියනමට ආදරේ කියලා.